රැපිඩ් ඇන්ටිජන් ටෙස්ටිං කිට් පරීක්ෂණ උපකරණ මේ රටට ගෙන්වන්න බලය ලබා දීලා තියෙන්නේ එකම පෞද්ගලික සමාගමකට පමණයි. ඒ සමාගමෙන් මේ රැපිඩ් ඇන්ටිජන් කට්ටලයක් ලබා ගන්නේ ඩොලර් 4ක් වැනි මුදලකට. ඒ කියන්නේ රුපියල් 800ක් වැනි මුදල. මේ කට්ටලය තුල තියෙනවා උපාංග 10ක්. පෞද්ගලික රෝහල් වල මේ පරීක්ෂණ උපාංගය විකුණන්නේ රුපියල් 2500යකට. ඒ අනුව මේ සමාගම එක ඇන්ටිජන් කට්ටලයකින් රුපියල් 24000ක පමණ සුද්ධ ලාභයක් ලබනවා. මීටත් වඩා අඩුවෙන් ඉන්දියාවෙන් මේ උපාංග කට්ටල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. කොරෝනා ආසාදිත තත්වයන් යටතේ කෙඳිරි ගාමින් ජීවිත ඉල්ලා දුකින් පෙළෙන ජනතාවට කරන සැලකිල්ල මේකද. ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නමින් රාජ්‍ය ආයතනයක් තිබියදී ඇයි රජයේ ආයතනයට මේ කට්ටල ආනයනය කිරීමේ අවසරය නොදෙන්නේ? නව සෞඛ්‍ය ඇමතිතුමාට මෙන්න අභියෝගයක්. වහාම මේ තත්ත්වයට විසඳුම් දෙන්න ඉතාමත් අඩු ගණනකට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය පැවැත්වීමට හැකියාව තියේදී ඇයි මේ ලෙඩුම් සූරා කණු ලබන්නේ? දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.